ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පවත්වන ප්‍රචාරක රැලි මාලාවේ තවත් අධිරක් ලෙස මෙම රැලිය බඩාරවිල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මෙම රැලිය සංවිධානය කර තිබුණේ බණ්ඩාරවිල හිටපු නගරාධිපති චමින්ද විජේසිරි මහතායි. ඔබේ ගොවිතැන උඹට වෙළඳපොළ සාමරභාවයක් අරගෙන දෙන්න අපි පූර්ණ බලය ඇති ජාතික කෘෂිකාර්මික අලවිකරණ අධිකාරිය ඇති කරනවා. ඒකෙන් අපි අලවිකරණ සම්බන්ධ කරනවා, වෙළඳපොළ ප්‍රවාහන ගබඩා අරගන්නවා, ඒකම වුමනා තැන්වල ශීතාගාර ඇති කරගෙන යනවා. අන්න එහෙමයි දියුණු කරන්නේ. තවත් තියෙනවා අපිට කරන්න. සහතික මිල ක්‍රමයක් ආරම්භ දෙන්න, වගා ආරක්ෂණයක් ආරම්භ දෙන්න අපි ආරම්භ කරනවා. තත්ත්ව පාලනේ ඉන්න අයට ඒ වගේම ආධාර උපකාර කරලා එක ලබලා දෙන්න. දෙමළ මාධ්‍යයේ පාසල් සඳහා උසස් පෙළ විද්‍යා විෂය ධාරාවන් නැති කරලා දෙනවා. තරුණ තරුණියන්ට කොලෙජස් ඔෆ් ටෙක්නොලොජි අරගෙන තියෙනවා. ඒත් මේකේ ප්‍රධානම තැන තමයි මේ රටේ තරුණ තරුණියන්ට අලුත් රැකියා ආදායම් මාර්ග ලබා දෙන්න. අපේ ප්‍රධාන වැඩසටහන මාස 60කින් රැකියා ලක්ෂ 10ක් බිහි කරන්න කියලා කියනවා. මෙතර අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ තවත් ජන රැලියක් පස්සර නගර මැදියේදී ඊයේ පස්සරුවේ පැවැත්ුණා. මෙම රැලිය සංවිධානය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ පස්සර සංවිධායක බැබිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කේ වේලායුධන් මහතායි. මේ ප්‍රදේශයේ සංවර්ධනය කරන්න මම ඔබතුමාලට පොරොන්දුවක් වෙනවා. කර්මාන්ත ශාලා 600 වැඩසටහනෙන් අඩුම ගානේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඳලා හරි මේකට කර්මාන්තයක් අනිවාර්යෙන් දෙනවා කියන එක ඔබතුමාලට පොරොන්දු වෙනවා. නිමල් සිරිපාල ඇමතුමා ගෙනාවා. මහින්ද රාජපක්ෂ උන්නෑව ඊයේ පෙරේද පස්සරටයි බදුලටයි. අහෝ දුකකි. කී දෙනාද හිටියේ? නිමල් සිරිපාල දැන්ටම අගමැති ඇඳුම නෙමෙයි විපක්ෂ නායක ඇඳුම මහලා ඇඳගෙන ඉවරයි. අපිට දිනපන් කියලා ආශිර්වාද දීලා ඉවරයි. අපි මේ පෙරමුණට සහයෝගය දෙන්න සංවිධාන 161ක් තියෙනවා. ඉතින් අපි ඔබට ඉදිරිපත් කරන්නේ පාට පාට එක එක සුවඳ පිරුණු මල් වට්ටිය. මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරන්නේ හොරු පුරවපු හොරු මුට්ටිය. ඉතින් මල් වට්ටියද හොර මුට්ටියද? අපිට උවමනයි ගොවීන්ට අයිතිය දෙන්න. ඒ නිසා ගොවීන්ට අයිති විශාල කෘෂි ව්‍යාපාර සමාගම් ඇති කරනවා. ඒකේ කොටස් කරුවෝ ගොවීන්. ඔබ අලවියට උදව් කරන්න. පූර්ණ බලය ඇති ජාතික කෘෂිකාර්මීය අලවි අධිකාරියක් අපි ඇති කරනවා. ඔය ඔක්කොම සම්පත් ATM එකෙන් කරන්න පුළුවන්. සම්පත් ATM බැංකින් පහසුයි, ලේසියි, කාලය ඉතුරුයි. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.